තරුවන් සන්නයි අපි ඉංග්‍රීසි යෙදීමක් ඉගෙන ගනිමු එදිනෙදා අපිට පාවිච්චි කරන්න පුළුවන් අපි එදිනෙදා කතා බහ කරනකොට අනෙක් පාර්ශවයේ හිත රිදුනත් පවණක් වෙලාවට අපේ අදහස් ඇඟීම් දැනීම් ප්‍රකාශ කරන්න අවශ්‍යයි ඒ වගේ වෙලාවට අපිට පාවිච්චි කරන්න පුළුවන් to be honest කියන ඉංග්‍රීසි යෙදීම මේක පාවිච්චි කරන්න වෙන්නේ මෙහෙමයි to be honest කියන එක වාක්‍යයේ මුලින් හෝ අගින් පාවිච්චි කරන්න මේක සිංහල අර්ථය තමයි අවංකව කියනවා නම් අවංක වෙනවා නම් ඇත්තම කියනවා නම් ඔය වගේ මේ අදහස් ප්‍රකාශ කරන්න තවත් ක්‍රම තියෙනවා නමුත් මේක එක ක්‍රමයක් අපිට හැටියට අපිට පාවිච්චි කරන්න පුළුවන් උදාහරණයක් ගත්තොත් to be honest I am not interested in the proposal අවංක වෙනවා නම් නැත්නම් අවංකව කියනවා නම් ඇත්තම කියනවා නම් යෝජනාවට මම කැමැත්තක් නැහැ ඊළඟ උදාහරණය to be honest This tastes strange. Avanko kiyenonang meka amuthu rahak enawa. Man hitenawa pahedili kiyala me to be honest kiyana eka agin pawichchi karanna puluwan. Pawichchi karanna adahas prakasha karanna wakya hadanna purudu wenna. Therun sannai.